සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යාපත් ජීවිතයක් මිනිසත් භව ලැබීම ඉතා දුර්ලභයි. එවන් දුර්ලභ මිනිසත් භාවය වඩා අර්ථ සම්පන්න කරගැනීමට නම් අසිරිමත් සධර්ම මාර්ගයට පිවිසිය යුතුමයි. ධර්මය පිළිබඳ නිවරදි අවබෝධයක් ලබාගත යුතුමයි. සිතේ ෆිම් සම්මා ආජීව තුන් සිත පාදන සදහම් කතිකාව සැම සතියන්තයකම ඔබ වෙතගෙන එන්නේ ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරමින් ඔබේ ජීවිතය නිවුණු සැනසුණු ජීවිතයක් බවට පත්කර ගැනීම සඳහා අත්වල සැපීමේ අරමුණ පෙරදරි කරගෙනයි. ඔබට නොවැටහෙන ධර්ම කාරණා වඩා නිරවුල් කරගැනීම සඳහාත් එදිනදා ජීවිතයේදී ඔබට ඇතිවන ප්‍රශ්න ධර්මානුකූලව විසඳා ගැනීම සඳහාත් යොමු කරන්න ඒ ප්‍රශ්න මේ ලිපිනේට. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව සිතේ ෆෙම් අංක 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ. දුරකථනයෙන් ඔබට අපහා සම්බන්ධ වෙන්න පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න කතා කරන්න මේ දුරකථන අංකවලට 01158886 086 0714 183 911. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. ඔබ දන්නවා හිතවතුනි, සෑම සතියන්තයකම මේ අසිරිමත් ධර්ම සංකතනය සඳහා වැඩම කරන්නේ මලබේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත සධර්මවාගේශ්වර ආචාර්ය පූජපාද ඇත්කඳුරේ සුමන සාරස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් අද දවසේත් උන්වහන්සේ මේ අසිරිමත් ධර්ම සංකතනය සඳහා වැඩම කළා. නමස්කාර පූර්කව පාදාපි වන්දනින් යුක්තව ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ මොහොත පිළිගන්වා. අවසර අපේ හාමුදුරනේ, තෙරුවන් සරණයි. අපිට ප්‍රශ්න ගණනාවක්ම යොමු වෙලා තියෙනවා, වගේම ලිපි මගින් දුරකථනින්. දුරකථනින් අපිට කතා කළ අපේ හාමුදුරනේ වික්‍රමසිංහ මහත්මයා අපිට කතා කළේ ප්‍රශ්න දෙකක් ඇහුවා. පළවෙනි ප්‍රශ්නේ, අපි දානෙ දෙනවා, සමහර අවස්ථාවන් වලදී මේ පන්සලට පූජා කරපු දානේ පවා නාස්ති වෙන වෙලාවල් අපි දකිනවා. ස්වාමින් වහන්සේලා දානේ වළඳලා ඉවරනට පස්සෙත් යම් යම් අවස්ථාවන් වල මේ දානේ හිමිහි විසිරීලා නාස්ති වෙන අවස්ථාවල් දකිනවා. ඉතින් ඒ වෙලාවට ලොකු හිත් වේදනාවක් ඇති වෙනවා. මේ මහන්සියෙන් බොහොම ගෞරවයෙන් හදාගෙන ආපු දානේ, පූජා කරපු දානේ මේ විදිහට එහෙ මෙහෙ වෙනවා දැක්කම. ඒ වගේම මේ හිතට තරහකුත් ඇති වෙනවා. හැබැයි ඒත් එක්කම ආය වෙලාවකට හිතනවා දීපු දානේ ගැන ආය මොකට හිතනවාද ඒක සුදුසු නැහැ කියලා. මේක හරි ප්‍රශ්නයක්. අපි හාමුදුරුවෝ මේකට මේ ධර්මානුකූල විග්‍රහයක් ලබා දෙන්න කියලායි කියන්නේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ අහනවා, මේ එළි වෙනකම් ගෙවල් වල පිරිත් දාලා තියන්න හොඳ නැහැ කියලා සමහර අය කියනවා. මොකද එතකොට මේ යක්ෂ ප්‍රේත භූත ආත්ම ඒවා අහන්න නිවෙස් වලට එනවලු. මේක ඇත්තක්ද කියලාත් අහනවා අපි හාමුදුරුවනේ. අනිල් මහත්මයා, අපූරු ප්‍රශ්න දෙකක්. එකක් තමයි අහනවා, දානේ දෙනවා පන්සලට, සමහර වෙලාවට දානේ අපත යන්නත් පුළුවන්, එහෙම යන අවස්ථා දකින්නවයි කියලා. ඇත්තටම එක පැත්තකින් බැලුවහම එහි යම් කිසි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. මේ ආහාර පාන පිළිබඳව ලෝකේ ඇතැම් විට උග්‍ර ප්‍රශ්නයකට මුහුණ පාන්න තියෙන මොහොතක ආහාර පාන නම් අපත යන්න හොඳ නෑ තමයි. දානේකදී අනිල් මහත්මය, අපේ සිත තුළ ලොකු අතහැරීමක් කරනවා. දානය තුළ සඟවා දෙන දෙයක් තියෙනවනේ. අපට පේන්නේ බත්, ව්‍යංජන, කිරි, පැණි, කැවිලි, පෙවිලි, පිරිකර ඕවනේ පුදන බව පේන්නේ. බැයි ඔය අස්සේ සඟවා දෙන දෙයක් තියෙන එක තමයි නියම දානි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහර වෙලාවට අද කාලේ මේ ස්වාමීන් වහන්සේලාට බෙහෙත් හේත් ගන්න ලියුම් කාරයක හරි දාලා පූජා කරන බරපැන පිරිකරක්, ඔය ඕකත් දැන්නේ ඔය හාමුදුරුවෝ කියන්නේ කියලා. සංගවාදිනදී ඒක සංගවන දෙයක් නෑ. ස්වාමීන් වහන්සේලාට කාලීනව එහෙම යම් කිසි පිරිකරක් පූජා කරට වැරද්දක් නෑ, අනිත් පිරිකර සහිතව. ඒක නෙමෙයි මේ මං කියන්නේ. සංගවා දෙන දේ තමයි වටින්නේ. නැවතත් කියනවා, මොකද්ද මේ පෙරිකර අස්සේ, මේ දානිය අස්සේ, මේ කිරිපැණි අස්සේ සඟවා දෙන දෙය තමයි අපේ සිතේ තියෙන ලෝභය.
ලෝභය අයින් කිරීම මතමයි දන් දීම වෙන්නේ නේ. කෙනෙකුට ලෝභයෙන් බැඳෙන සිතකට දන් දෙන්න බෑනේ. දන් දීම තුල මේ ලෝභය තමයි යටින් සැඟවිලා එළියට දීලා තියෙන්නේ. අන්න ඒ නිසා දානි අර්ථය හරියට දන්න කෙනෙක් නම් ආහාර පාන ප්‍රශ්නේ අරම තිබුණට දානේ ස්වාමින් වහන්සේලා 19කට සූදානම් කරලා එදා ස්වාමින් වහන්සේලා හිටියේ අපි හිතුව 59යි පන්සලේ හරි කියලා. 59කගේ ආහාර පාන දානිය අපත ගියා. එක්කෝ කපුටන්ට සුනකයන්ට ලබා දුන්නා. මේක දකින දායක මහත්තයාට හිතේ ගැටුමක් එන්න විදිහක් නැහැ. මොකද අත්හැරීම මත මේ දානිය පුරුදු කරන්නේ. ලෝභය දන් දීමක් කරන්නේ. නැවත අනේ මම දීපු දානියනේ අර අර අතන්ට සුනකයන්ටත් දාලානේ ඔක්කොම වළඳලත් නැහෙනේ කියලා හිත දූෂිත බවට පත් කරගන්නවා නම් එයා ගතින් අතහැරියාට සිතින් අතහැරලා නැහැ නේ අනිල් මහත්තයෝ. ඒ නිසා දානී අර්ථය එතන සිද්ධ වෙන්නේ. ඒ නිසා දානේ අපත ගියා සතෙකුට දුන්නත් ඒකත් කවුරු හරි ආහාරයට ගන්නවා. ඒ නිසා අපතේමක් නෙමෙයි ඇත්තට. මිනිස්සු විතරක්ම නෙමෙයි කන්න බොන්න ඕන. නිසා සතා සිව්පාවා පවා ජීවත් වෙන්න ඕන. සබ්බේ සත්තා ආහාරට්ටිතික ඔක්කොම ආහාරයෙන් තමයි ජීවත් වෙන්නේ කියලා බුදුහාඳුරු කියා දෙනවා. ඒ කියන්නේ අපි හාමුදුරනේ ඒ දාන වස්තුවේ දැන් අපි හිතමු එක බත් ඇටයක් බිමට වැටලා කෝඹියෝ එක කෑවත් ඒකත් දානියක්. ඒකත් දීපු කෙනාට පිනක් එනවනේ. ඒ නිසා අපි පරිත්‍යාග කළා නම් සිතින් අතහැරලා දෙන්න ඕන. සමහර අය සිතින් අතහරින්නේ නැහැ, ගතින් පමණක් අතහරිනවා. ඒ නිසා දානේ බාගිට දුන්න අර්ධ දාන දුන්න අයට තමයි එවැනි සිත තුළ ගැටුම් ඇති වෙන්නේ. එහෙම හිතුවොත් ඇත්තට පින්කම මත පාප සිතිවිලි එන්නත් පුළුවන්. ඒ කියනවනේ මේ ගැටෙනවා කියලා සිත තරහකුත් වෙනවයි කියලා. ඔව්. දන් දීලා ක්‍රෝදේනව නම් සිතට ඒ දානේ නොදී ඉඳීමම හොඳයි නේ එක පැත්තකින්. ඒ නිසා අපි හරි දැක්මට නිසිනියම තැනට එන්න ඕන කියලා මහ සිහිපත් කරන්න කැමතියි. අන්න ඒකයි නිවැරදි ධර්මාවබෝධය ඔබට ලබා දෙනවා කියලා කියන්නේ මේ සදහම් සාකච්ඡා වැඩසටහන තුළින්. ඒ ධර්මයේ පිළිබඳව එවන් ගැටලු ඔබට තියෙනවා නම් ඒවා निराකරණය කරගෙනයි ඔබ ඔබේ ජීවිතය වඩා යහපත් කරගත යුතු වන්නේ. අපි හඳුනන්නේ මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස. ඔය ඒකත් මහා අපූර්ව ප්‍රශ්නයක්. එතුමාට කොහොමද දන්නේ මෙහෙම හිතුනේ කියලා මට මේ සිත තුළ ගැටලුවක් තියෙනවා. පිරිත් දානික ගෙවල් වල හොඳද? ඒක හොඳ නෑ කියලා සමහර අය කියනවා. එකම සිංහ මහත්තයා නේද? එළි වෙනකන් දානලා තියන්න හොඳ නැහැ කියලා සමහර අය කියනවා. හේතුකුත් දක්වනවා. යක්ෂ භූත ප්‍රේතයනෝ පිරිත් අහන. ඉතින් හොඳයි නේ අනිල් මහත්තයෝ. යක්ෂ භූත ප්‍රේතය මේ බුදුහාමුදුරු අපේ සියලු සත්වයන්ගේ ආරක්ෂාව පිණිස දේශනා කොට වදාළ පිරිත් අහන්න එනවා නම් යක්ෂ භූත ප්‍රේතය පවා දමනේ වීමක් නේ. හරි හොඳයි නේ. මේ නරක වැඩ කරන මිනිසුන්ගේ ලේ උරා බොන මල යක්ෂයෝ පිරිත්තහන නම් කොච්චර හොඳද? අපි හඳුරන්නේ දැන් සමහර විට වික්‍රමසිංහ මහත්තයාට සැකයක් ඇති වෙනවද දන්නේ නැහෙනි. ඒ අය ගෙදරට ආවෙන් පස්සේ නොයා ඉන්නවද කියලා? ඔව් සමහර වෙලාවට එවැනි දේවල් හිතෙන්න පුළුවන්. ඇත්තට බුදුහාමුදුරන්ගේ බුද්ධ වචන මත, බුද්ධ දේශනා ධර්මයේ මත ඒවා වෙනුවෙන් කවුරු හරි ආවා නම් කැප වුණා නම් ඒ මතින් නම් කිසිම හානියක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ අපේ සිත් තුළ ඇති වෙන විවිධ විතර්ක නිසා අනවශ්‍ය සිතිවිලි වලින් බොරවතුරෙන් කලය පුරවා ගත්ත නිසා අපිට වැනි ප්‍රශ්න එන්න පුළුවන්. මේක එතුමා කාගේ හරි ප්‍රශ්නයක් නිසා මේ අවබෝධයට පත් කරන්න ඒවා වෙන්න පුළුවන්. නමුත් පිරිත මත නම් කිසිම හානියක් එහෙම වෙන්නේ නැහැ කියලා සිහිපත් කරන්න කැමතියි. අපි ස්වාමින් වහන්සේ හොඳ කියමනක් අවසන් වශයෙන් සඳහන් කළයි තමා මේ බොරවතුරෙන් කලය පුරවා ගත්තොත් එවැනි දේවල් ඇති වෙනවා කියලා. ඇත්තෙන්ම අපි එදිනෙදා ජීවත් වෙනකොට අපට විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ කරුණු කාරණා එකරාශි වෙනවා අපේ මනසට. ඉතින් මෙහිදී ඒ නිවැරදිව ඒවා වටහා ගත යුතු වෙනවා. ඒ සියල්ලක්ම බොරවතුර වුණොත් ඒ බොරවතුර ඉවතලා හොඳ වතුරෙන් අපේ කලේ මත නැත්නම් හොඳ අදහස් වලින් නිවැරදි අදහස් වලින් අපේ මනස පුරවා ගන්නා විටයි අපේ ජීවිතේ සාර්ථක වන්නේ. අන්න ඒ සඳහා නිවැරදි ධර්මාවබෝධය ලබා දීම තමා සම්මා ජීව සදහම් සාකච්ඡාවේ අරමුණ. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. අපිට විවිධාකාර ප්‍රශ්න යොමු වෙන අපේ හාමුදුරනේ. බොහෝ දුරට එදිනෙදා ජීවිතයේදී මුහුණ පාන සරල ප්‍රශ්න, ඒ වගේම ගැඹුරු ප්‍රශ්න අපට යොමු වෙනවා. මිනුවන්ගොඩින් ධර්මසේන එල් ධර්මසේන මහත්මයා අපිට
ලිපියක් යොමු කරලා තියෙනවා. ධර්ම දේශනාවකින් ඇහුවා ගරාවාස ධර්ම කියන වචනයක්. අපේ හාමුදුරනේ මේ ගරාවාස ධර්ම කියලා කියන්නේ මොනවද කියලා පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා. මිනුවන් ගොඩින් අපිට ලැබෙන්නේ ප්‍රශ්නේ. එතකොට මිනුවන් ගොඩින් ඒ ලැබෙන ප්‍රශ්නෙට ප්‍රශ්නහන මහත්මයාට අපි ඇත්තටම ස්තුති කරන්න ඕන. මොකද බොහෝම සරල ප්‍රශ්න විතරක් ප්‍රශ්න කරගන්න අය මැද මේ වගේ ගරාවාස ධර්ම ගැන විමසීම ඇත්තටම හරි හොඳයි. එතුමා ධර්මයේ තුල යම් කිසි ගැඹුරකට ඒ ධර්මමය නිරාමිස ආශාව ටිකක් හොඳට බර කරගත්ත කෙනෙක් බව පේනවා. මෙවැනි නොතේරුණු වචනයක් අල්ලගෙන ඒක පහදලා දෙන්න කියන එකම නේද? අතන හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද අනිල් මහත්මයා, මේ ගරාවාස ධර්මයේ කියන අපේ බණ පොතේ බුදුහාඳුරු මෙන්න මෙහෙම කියලා තියෙනවා. යස්සීතේ චතුරෝ ධම්මා සද්දස්ස ඝර මේසිනෝ සච්ඡන් ධම්මෝ දිති චාගෝ සවී පෙච්චන සෝචති. මෙරිලා ගිහිල්ලා බොහෝ අය ශෝක කරන අයන ඉන්නේ. මෙරිලා ගිහිල්ලා පරලොව ගිහිල්ලා යක්ෂ භූත ප්‍රේත ලෝකවලට යන්නේ නැතුව, අඳුරට වැටෙන්නේ නැතුව, හෙලට වැටෙන්නේ නැතුව සුවපත් වෙන මග තමයි මේ ගරාවාස ධර්ම තුල කියවෙන්නේ. ඒ ගරාවාස ධර්මයේ කියන්නේ මෙන්න සච්ඡන් ධම්මෝ දිති චාගෝ. සච්ඡන් කිව්වේ සත්‍යවාදී බව. යහපත් සමාජයකට, සීලාචාර සමාජයකට හැදුණු රටකට හරිම වැදගත්. රටේ බොහොම අඩුවන්නේත් ඕකමනේ. ඊළඟට ධම්මෝ කිව්වේ මෙතනදී දමණයයි. අපි ඉන්ද්‍රිය දමණේ, ඇහැ දමණී කරගන්න පුළුවන් නම් සසර කෙටි වෙනවා. කන දමණී කරගන්න පුළුවන් නම් සසර කෙටි වෙනවා. ඔය විදිහට නාසයේ දිව ශරීරය අපට හොඳට දමණී කරන්න පුළුවන්. අඩුගානේ පන්සලකට ගියත් පන්සලකට ගැලපෙන්න පුළුවන් වෙන විදිහට අපි කය තියාගන්න පුළුවන් නම් නේද? අපි හඬ පාලනය කරගන්න පුළුවන් නම් ඒක ජීවිතයට වගේම පරිසරයට, ලෝකයට, රටකට වැදගත් වෙනවා. හැදුණු ජීවිතේ ආලෝකයේ තනයි. ඒ වගේම දිති, මෙතන දිති කියලා කියන්නේ ඉවසීම. අපේ මිනිස්සුන්ට අනිල් මහත්මයා ඉවසීම ඇත්තේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට ගෙදර හොඳට ගිහිපු පවුල මේ පුංචි වචනයක් නිසා මහා උළු ගෙදර හිරබත් කන චරිත අපි දැකලා තියෙනවා. අපි බණවලට හිර ගෙදරට යන නිසා ඒ අය මේ ළඟදී කිව්වට මාස 7-8කට කලින් මම ගියා මේ හිර ගෙදරට බණකට. ඒ වෙලාවේ එක මහත්තෙක් ඇත්තට අඩාගෙන ඇවිල්ලා කකුල් දෙක අල්ලලා කිව්වා, අනේ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කියපු බණ ඇත්ත. එදා මම ටිකක් කලබල වුණා වැඩි. මට ඉවස ගන්න බැරි වුණා. මගේ නෝනා හරි ලස්සනයි. එක්තරා මිනිස්සෙක් ඇවිල්ලා මම නැති වෙලාවේ වැට ළඟ කතා කර කර හිටියා. මම දැක්කේ මගේ නෝනාගේ අතින් එයා අල්ලන් ඉන්නවා වගේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ, මං කිසිම කතාවක් නෑ, මගේ විශ්වාසෙ බින්ද කියලා හිතලා කුස්සියේ තීච්ච මාළු කපන මන්නේ අරගෙන ඇවිදිලා මං ඇගේ අත කැපුවා. මෙන්න මේකට දඬුවමක් හැටියට මම අද හිරබත් කරනවා. දැන් මට තේරෙනවා පස්සේ කරුණු කාරණා කොහොම සොයාගත්තා. එහෙම දෙයක් නෙමෙයි උනේ කතා කර කර ඉඳලා ඒ වෙලාවේ. අර සමහරට අනිවාර්යෙන්ම අපි කතා කරන කෙනෙකුගේ ඇඟට අත තියලා කතා කරන්නේ. මේ වගේ විශ්වාසයට යමක් විස්තර කර කර ඉඳලා මේකේ සුළු මොහොතින් මට ඇතිවෙච්ච අර කේන්තිය ඉවසීම නැති කළා. ගරාවාස ධර්ම බිඳිලා ගියානේ. ඒ නිසා මම අද හිරබත් කරනවා නෝනාගේ අත කැපීමේ මේ වරදට කියලා. බලන්න එතකොට හොඳට හිටපු ගෙදර කනකොකා හඬලපු තැනක් බවට පත්ුනේ, එකම මහ ගිනි ගෙදරක් බවට පත්ුනේ මේ ගරාවාස ධර්ම අපින් ඇත්තෙච්ච නිසා. මේක කොච්චර වටිනවද කියලා බුදුහාමුදුරු දේශනා කරපු දේලා හරිම වටිනවද කියලා අපිට තේරෙනවා. අන්තිම කාරණේ ඡාගෝ. ඡාගෝ කියන්නේ පරිත්‍යාගය. අපි කලිනුත් කතා කළා අපි ළඟ තියෙන දෙයක්. අපි අඳින කමීස 10න් එකක් කාට හරි දෙන්න පුළුවන් නම් හිල්ලුණාට පස්සේ නෙමෙයි, පාවිච්චි කරන්න පුළුවන් හොඳම වෙලාවේ. ඒක අපේ පරිත්‍යාගය පුහුණු කිරීම. ඒ තුල ඒ කමීසේ අපි අඳ නම් අවුරුද්දක් විතර අඳින, නැත්නම් මාස 3ක්. හැබැයි පරිත්‍යාගය මත සසර වසන තුරුම අපිට ලැබීම ඇති වෙනවා. මේ බලන්න දීම්සහ ගැනීම තමයි මේ ලෝකෙ තියෙන. අහසින් වතුර පොළවට වැටෙනවා, පොළවෙන් වතුර හසට යනවා නේ. ඒ නිසා දැන් බලන්න ලිඳක් ගැන හිතලා ලිඳෙන් වතුර ගන්නවා කියලා ලිඳ අපට වතුර දෙනවා.
නොදෙන ලිඳක් ගැන හිතන්න. ඒ ලිඳේ වතුර අපි ගන්නේ නැහැ කියන්නේ ලිඳ අපට වතුර දෙන්නේ. ඒ ලිඳේ වතුර පාල් වෙලා කුණු වෙලා ජරාවාස වෙලා ලිඳටත් වැඩක් නැහැ. මේ සමාජයටත් වැඩක් නැහැ. අන්න ඒ නිසා දීම්සහ ගැනීම මත හරි වටිනාකමක් අපේ ජීවිතවලට ලැබෙනවා. ගරාවාස ධර්ම කියන්නේ සත්‍ය, දමනය, ඉවසීම සහ ත්‍යාගය. මෙන්න මේ කරුණු කාට හරි පුළුවන් නම් ජීවිතේ පුරුදු පුහුණු කරගන්න. සවේ පෙච්චන සෝචති, කිසිම බයක් නැහැ. පරලව ගිහිල්ලා, මෙරිල ගිහිල්ලා, හූල්ලන, අඬන, වැළපෙන යක්ෂ භූත ප්‍රේත අඳුරට වැටෙන්නේ නැහැ කියලා පැහැදිලි කරලා තියෙනවා. එමනම් අපිට ලිපි යොමු කළ මිනුවන්ගොඩ එල් ධර්මසේන මහත්මයා ඔබ සමන් දීලා ඉන්නේ ඇති, වැඩසටහනට සමන් දෙන්නේ ඇති. ඉතින් ගරාවාස ධර්ම කියන්නේ මොනවද? මේ ගරාවාස ධර්ම ප්‍රගුණ කර ගැනීම තුළින් අපේ ජීවිතයට මොන වගේ යහපතක් ලැබෙනවද කියන එක පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ තාමත්ම අපූර්වට පැහැදිලි කළා. ඉතින් මෙවන් ප්‍රශ්න බොහෝ දුරට ඔබට ජීවිතයේදී එදිනෙදා මුහුණ පාන්න සිදෙන ප්‍රශ්න වගේම මෙවන් ප්‍රශ්න අප වෙත යොමු කරන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සූදානමෙන් ඉන්නවා. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. බොහෝදුරට අපේ වැඩසටහන සඳහා මේ ලැබෙන ප්‍රශ්න පිළිබඳව අපි අවධානය යොමු කරනකොට මේ අදෘශ්‍යමාන බලවේග සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් දවසකට ලැබෙනවා. අපි හැමෝම වැඩිපුර ලැබෙනවා. ඉතින් මේ මොකද මිනිස්සු සමහර විට යම් යම් අවස්ථාවන් වල මේ පිළිබඳව මේ සම්බන්ධයෙන් ඇති නොදැනුවත්කම, ඒ වගේම සමාජයේ තවත් අයගේ කතා බහ එහෙම බලපාලා තියෙනවා අපේ හැමෝටනේ. දැන් මෙතන ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙනවා. දෙවුලපිටියෙන් ආශා අපිට මේ ප්‍රශ්න යොමු කරන්න අපේ හැමෝටනේ. දෙවුලපිටිය ආශා මේ ප්‍රශ්න යොමු කරන්නේ, ගෙදර කෙනෙක් නැති වුණා. ඊට පස්සේ විවිධ ප්‍රශ්න ඇති වුණා. ප්‍රධාන වශයෙන්ම ආර්ථික ප්‍රශ්නේ තමා ප්‍රබල විදියට ඇති වුණේ. ඒ වගේම මෙහිදී මේ ගෙදර සල්ලි නැති වෙන්න පටන් ගත්තා. ගෙදර සල්ලි නැති වෙන මුදල් නැති වෙනවා. ඉතින් මේ සමහර අවස්ථාවන් වලදී මේ නැති වෙනා වගේම සල්ලි තිබිච්ච තැන නැහැ. බෝධරට නිවසට එන පාර යම් යම් තැන්වලත් මේ මුදල් තියෙනවා. ඉතින් ගෙදර කෙනෙක් කරන් දානවද කියලා හොයලා බලපුවෙන් පස්සේ ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ගෙදර අය ඒ පිළිබඳ සපත වෙනවා. ඉතින් අපිට හිතෙනවා වෙලාවකට මේක මේ අමනුෂ්‍ය බලපෑමක්ද කියලා. ඉතින් කියනවා අනේ අපේ හාමුදුරනේ අපිට මේක පැහැදිලි කරලා දෙන්න, මේ මැරුණු කෙනෙකුට මේ විදිහට මුදල් අරගෙන යන්න පුළුවන්ද කියලා. අනිල් මහත්මයා, අපිට ප්‍රශ්නේ ලැබෙන්නේ දෙවුල පිටියෙන් ආශගෙන්. මගේ උත්තරය තියෙන්නේ මිනුවන්ගොඩින්. ප්‍රශ්නේ අපට ලැබෙන්නේ දෙවුල පිටියෙන්. මම මේකට උත්තරේ ලබා දෙන්නේ මිනුවන්ගොඩින්. ඒ කොහොමද අපි හම්දුරේ ළඟපාතනි? මොකද ඒ හරියෙන්ම මට තියෙන අත්දැකීමක් එවැනි එකක්. ඒකට අවධානය යොමු කළොත් අපට පුළුවන් මේ එවැනි දේවල් වෙන්න පුළුවන්ද කියලා හොඳට දැනගන්න. මේ මගේ අත්දැකීමක්. මේ ඇත්තෝ මිනුවන්ගොඩ ඉඳලා අපිව හමුවෙන්න අපේ පන්සලට අරංගල මා වැඩ සිටින මාළබේ පන්සලට පැමිණියා. ඒ අයත් මෙන්න මේ වගේ සිද්ධියක් තමයි මට කීවේ. අනේ හාමුදුරුවනි, ගෙදර හොරුනේ. ඒ වුණාට මේ අපේ සොහුයුරා මැරුණට පස්සේ ගෙදර මුදල් නැති වෙනවා. ඒවා පෙට්ටගම්වල වෙන්න පුළුවන්, සීප්පුවේ වෙන්න පුළුවන්, ලාච්චු වෙන්න පුළුවන්. මේවා යතුරු දාලා ලොක් කරලා තැබුවත් මේ සල්ලි උස්සනවා. මේ පින්කම කරන්න පහුගිය අපේ හාමුදුරුවනේ, එයාගේ දැන් මැරිලා අවුරුදු 4-5ක් විතර වෙනවා. මේ වාර්ෂික අපි යට දම් දෙනවා, පින්කම් කරනවා. එයාගේ පින්කම කරන්නවත් සල්ලි ටික කල් තියාගෙනලා තිබ්බා. එතන අසල්ලි ටික නැති වෙලානේ. හරිම ප්‍රශ්නියක්. ඒ නිසා අපි අන්තිම මොහොතේ බැංකුවේ තියලා බොහෝ දුරට මේ මුදල් ගන්නේ නැත්තම් චෙක්පත් අපිට භාවිතා කරන්න දැන් සිද්ධ වෙලා හරි කරදරයක් නේ කියලා විස්තරේ කිව්වා. පස්සේ මම නිකමට ඇහුවා, ඒ මැරුණ සොහොයුරා තෙක්ක මොකක් හරි ගැටුමක් ප්‍රශ්නයක් තිබුණාද? අර කාන්තාව කිව්වා, අක්ක කිව්වා, නේ හාමුදුරුවනේ මගේ මල්ලි විවාහක කෙනෙක් නෙමෙයිනේ. ඔව්. එයා හිටියේ අපේ වහලයට. අපේ ගෙදර ජීවත් වුණේ. මම හදිස්සියකට අතමාරුවකට 50,000ක් ගත්තයි කිව්වා. මල්ලිගෙන්. ඔව්. හැබැයි මැරෙන විටත් මට ඒක දෙන්න අවස්ථාවක් ලැබුණෙත් නැහැ. මම හිතුවෙත් නැහැ මෙහෙම හදිසි මරණයක් වෙයි කියලා. දැම්මට හීනෙම් පේනවා. මෙයා ඇවිදලා දියාං 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 කියලා
මාම බය කරනවා. කළු පාට මිනිස්සෙක් කෙවිදිලා සමහරට වගේ බෙල්ල මිරිකනවා. ඇඟ හූරනවා. මේක හීනෙන් පෙනුනාට අල් මහත්තයා ප්‍රශ්නේ කියන්නේ ඇත්තටම ඇඟ හීරිලා. හීනෙන් තමයි පේන්නේ යෝධ කළු පාට මිනිස්සෙක් කෙවිදිලා බෙල්ල මිරිකනවා, කෑ ගහනවා, බය කරනවා. උදේ බලනකොට ඇත්තටම මේ රතු වෙන්න නියපොතු වලින් හූරලා. හරිම ප්‍රශ්නයක් ආන්දනේ මට විතරක් නෙමෙයි, ගෙදර අයටත් හරි ප්‍රශ්නයක්. මේ මදිවට වැලි පහරවල් වදිනවා කියලා මතක් කළා. කන්න බෑ බත් හට්ටියේ අර පපඩම් හැපෙනවා වගේ වැලි හැපෙනවා. මෙහෙම කාරණා රාශියක් මතක් කළා. මෙන්න මේ වෙලාවේදී අපි ඇත්තටම මේ කරුණුවට අවධානය යොමු කරලා අපිට කාරණේ වැටහිච්ච නිසා අපි පිරිත් දේශනාවක් කළා. ආන්නේ වෙලාවේ තමයි හොඳට බැලින්නම් හතර පහ දිනාගේ මත් වෙවුලන්න පටන් ගත්තා. එක්කෙනෙක් ළඟට අරගෙන පුළුවන් නම් මේ ශරීරයෙන් ඉන්නව නම් එන්න අවශ්‍යතාවය කියන්න කියලා අපි ආරාධනා කළා. ඔව්, අර සොහොයිරේගේ ශරීරය වෙනස් වෙලා ඇස් දෙක රතු වෙලා කෑ ගහගෙන මං ආවහාමුදුරුවනේ කියාගෙන හරි සද්දෙට ආවා. මං ඇහුවා, ඇයි මේ මොකද මේ සොහොයිරියට කරදරේ කරන්නේ? ඇයි හාඳුනේ, මේකේ ගත්ත මගේ සල්ලි දුන්නේ නෑනේ, ඒ නිසා මුන්ට යහතින් ඉන්න දෙන්නේ නෑ හාඳුනේ, මම ওই ගෙයිනුත් එළියට බස්සනවා, පාරට ඇදලා දාලා තමයි මම නවතින්නේ කියලා කෑ ගහන්න පටන් ගත්තා. නමුත් ඒ වෙලාවේ මම කරුණු පැහැදිලි කළා. එහෙම කළා කියලා මල යක්ෂ ලෝකයට වැටුණු ඔබට සිතක් වෙන්නේ නැහෙනි, කාටවත් හානි කළා කියලා. වෛරයෙන් වෛරය සංසිඳින්නෙත් නැහෙනි, ඔබ තවත් පල්ලට වැටෙනවා. ඒ නිසා මේ අය දෙන පින අරගෙන දන් දෙන පින්කම් කරන දිහා සතුටු වෙලා බලාගෙන සැනහීමට පත් වෙන්න කියලා මතක් කරා. මුල් මතාවල් දෙකේදීම කිව්වේ එහෙමනම් කරන්න බෑ හන්නේ, මගේ සල්ලි ඕනමයි. පස්සේ එහෙනම් දානයක් දෙන්න කියන්නකො හන්නේ, මම උත්සාහ කරලා බලන්න යන්න පුළුවන්ද කියලා. පස්සේ මම කිව්වා මේ ඇයට ගොඩක් මහන්සි වෙන්න ඕනේ, ආම්දුලා හතර නමක් වඩම්මලා දන් ටිකක් දෙන්නකො. හැබැයි පිළිවෙලට දානි දුන්න පිළිවෙලට හතර නම නෙමෙයි, මේ කට්ටිය 15 නමක් විතර වැඩම්මලා නේ හාමුදුරනේ යනවන 15කට හරි දන් දෙන්නම් කියලා එහෙම දුන්නා. ආයේ දාමරේ අර විදිහටම ඇවිල්ලා බෙල්ල මිරිකුවා හීනේ හීරිලා. පස්සේ ආයේ දුවගෙනා මේ කට්ටිය නේ හාමුදුර හරි ගියේ යන අද්දර රෑත් මෙහෙම වුණානේ. පස්සේ ආයේ කතා කරද්දී ඔස්සේ ආයගෙන් ආවා, හාමුදුරනේ දානි හරි ගියේ නෑ, මුම් පූජා කර අටපිරිකරේ බහණ්ඩ අඩුයි, ඒකේ දැලිපිහිවත් තිබුණේ. පස්සේ ඇත්තටම සොයලා බැලින්න ඒක දැලි පිහිය වෙනකොට රේසරයක් තියලා තියෙනවා. බලන්න මේ අමනුෂ්‍යෝ බලන් ඉන්න හැටි. ඔන්න ප්‍රශ්නේ කොහොම හරි කියාගෙන ආයෙ ඇවිල්ලා. ආයෙ මං එහා මොකද්ද වෙන්නේ? ආමඳුනේ හරියට පස් නමකට දුන්න නම් ඇති, හරියට දෙන්න කියන්නකෝ, දානේ මං උත්සාහ කරන්න යන්න. දෙවෙනි පාටත් දානි දුන්නා. ඒ ධාරය තර විදිහටම ඇවිල්ලා වැලි පහරවල් වදිනවා. කරදර දානි දුන්නා වැඩි බැලින්න. පස්සේ ආයෙ මේ කට්ටිය දුවගෙන ආවා. ආයෙ හව ඇයි කියලා. පස්සේ ගෝ ආම්දනේ මුන් දුන්නට මහා කුම්මෙහි කමින්නේ දුන්නේ මේක. අනේ මල කරදරේ, මේක යන්නේ නෑනේ කී කී ගෙදර කතා කරා. මං අහගෙන හිටියේ ආම්දනේ මට බැන බැන දුන්නේ, මට පිං ගන්න හිතුන්නේ කිව්වා. පස්සේ මං හෙව ඇත්තට ඒ කට්ටිය ඕනේ නේ, අපි මෙහෙම කරේ ඔබට ඉල්ලීමක් කරන්න, ඒ කඩේ සල්ලි වේදම් කළ කරන්න. අන්න ඒ වෙලාවේ තමයි කිව්වේ, එහෙනම් ආම්දරුවනේ මගෙන් මේකේ ගත්තේ 50000ක් තවම දුන්නේ නේ මට, හිත පෙරෙන්න පූජන ස්ථානයකට පිළිම වහන්සේටම පූජ කරන්න. හැබැයි මේ පොඩි පොඩි පිළිම පූජ කළා හරියන්නේ නැහැ. 50000ක් ගත්තා. ඒකට තව බින්දු ටිකක් වැඩි කරලා වියදන් යන පිළිමය පූජා කරන්න. බස්සේ කොහොම හරි ලක්ෂ එකමාරක් වියදම් කරලා ලස්සන බුද්ධ ප්‍රතිමාවක් මේ සොහිරේ පූජා කළා. එදෙයින් පස්සේ කිසිම කරදරයක් නැහැ. වැලි වදින්නෙත් නැහැ. වත්හට්ටියේ වැලි ඇත්තෙත් නැහැ. බෙල්ල මිරිකන්නෙත් නැහැ. මේකෙන් පේනවා මියගිය අමනුෂ්‍යයන් තමගේ ඝනදෙනු පියව ගන්න ඇත්තටම එන්න පුළුවන් බව. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. එමනම් හිතවතුනි, අදට නියමිත කාලයේ අවසන් අපි සූදානම් වෙන්නේ සමුගෙන යන්න. ඉතින් ඔබට පුළුවන් මේ විදිහට ඔබේ ජීවිතයට බලපාන විවිධාකාරෝ ප්‍රශ්න ගැටලු ධර්මානුකූලව විසඳාගෙන ඔබේ ජීවිතේ වඩා යහපත් එකක් බවට පත් කරගන්න මේ වැඩසටහන සඳහා ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ලියන්න මේ ලිපිණියට ඔබේ ප්‍රශ්න
සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව සිතේෆම් අංක 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ. කතා කරන්න මේ දුරකථන අංකවලට 0115886886 0714143911. සුපුරුදු පරිදි අද දවසේත් මේ ධර්ම සංකතනය සඳහා වැඩම කළේ මාලඹේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කථිකාචාර්ය රජකී පණ්ඩිත සද්ධර්ම වාගේශ්වර ආචාර්ය පූජ්‍යපාද අත්කඳුරේ සුමන සාරස්වාමීන් වහන්සේ. අපේ නමස්කාරය මේ මොහොතේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත පුද කරනවා. සම්මා ආජීව සිත පහදන සදහම් කතිකාව නිවරදි ධර්මාවබෝධය තුළින් යාපත් ජීවිතයක්.